සබරකමුව පළාතට මෙන්ම නෝරිලිය දිස්ත්‍රික්ක ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි. තද සුළං සමග මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගැඹුරු මුහුදු ප්‍රදේශවල තීව්‍ර හා නාවික ප්‍රචාව වඩාත් සැලකිලිමත් විය යුතු බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. නිර්තදිග මෝසන් තත්ත්වය මේ වෙනිට දිවයින හරහා ස්ථාපිත වෙලා තියෙනවා. එම නිසා වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙනවා. අද දිනේදී දිවයිනේ වැසි තත්ත්වය සැලකුව විට බස්නාහිර සබරගම මධ්‍යම වයඹ දකුණ උතුරු වාග පළාත් වලට විටින් විට වැසි හෝ ගිගුරුන් සැස වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දිවයිනේ සිසු පළාත් වලට තැනින් තැන වාගේ වැසි ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ක් වීමේ හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල උතුරු මැද බස්නාහිර දකුණු සහ වයඹ පළාත් වලත් ශ්‍රීකුරුමලේ දිස්ත්‍රික්කයේ විටින් විට හමන 60 කිලෝමීටර් 50-60 වාගේ තද සුළං ඇතිවීමේ හැකියාවක් තියෙනවා. සිසු ප්‍රදේශ වලත් විටින් විට හමන 60 කිලෝමීටර් 30-40 වාගේ තරමක් තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මන්නාරම් සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙලට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සිසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳ සැලකිලිමත් වන නිසා ඉල්ලා සිටිනවා. අධික වර්ෂාව හේතුවෙන් කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායම් පිළිබඳ විශේෂ අවධානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය දැනුම් දෙනවා. පසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාපතන සමග මේවට කඳු ආශ්‍රිත ප්‍රදේශ ජලයෙන් සන්තුප්ත වෙලා තියෙනවා. ඒ නිසා ඕනම අවස්ථාවක පස්කණ්ඩි කඩාවැටීමක් නායෑමක් සහ ගල් පෙරලීමක් සිදුවීමේ ඇති ඉඩකඩ බොහොම වැඩි. ඒ නිසා ජනතාව තම නිවාසාවට ඒ වගේ මාර්ග භාවිතා කරන්නම් එම අන්තරු සිදුව හැකි ස්ථානවල දන්වා ඇති දැන්වීම් පුවරු අනුව ඒ ස්ථානවලින් ගමන් කරන විට ඉතාම සැලකිලිමත් සහ යම්මාකාරක නායම් නිරීක්ෂණය වූහොත් එහෙම ඒ සම්බන්ධව අදාළ ප්‍රදේශයේ ගාමුණ්ඩාරි මහතා දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව ක්‍රියාත්මක ලෙස ඉල්ලා සිටිනවා. වැලිමඩ හා ඌව පණ්ඩගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් වලට බලපෑ ඇති වැසි හා අධික සුළං හේතුවෙන් නිවාස 10කට පමණ දැඩි හානි සිදුවුණා. එම ප්‍රදේශවල විදුලි රැහන් පද්ධතියටද හානි සිදුව තිබෙනවා. අධික සුළං හා වැසි තත්ත්වය පිළිබඳ විමසලෙන් පසුවන් ලෙසට අපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. ගසක් කඩා වැටීමෙන් මහනුවර මාතලේ දුම්රිය ගමනාගමන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරුණා. මාතලේ සිරිමාවූ බණ්ඩාරනායක විද්‍යාලය අසල ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට මෙම ගස කඩා වැටී තිබෙනවා. අසල පිහිටි නිවාස 3කටද හානි සිදුවුණා. කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ කොස්වාඩිය ප්‍රදේශයේදී වාහනයක් මතට ගසක් කඩා වැටී තිබෙනවා. ඉන් තිදෙනෙකු තුවාල ලැබූ අතර මෙම අනතුරත් සමග මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා ඇති වුණා. අයහපත් කාලකුණේ හමුවේ ගස් කඩා වැටීම් වලින් මරණ 6ක් වාර්තා වී තිබෙනවා. ලංකාවේ දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 160ක පමණ ජල ගැලීම්, ගස් කඩාගෙන වැටීම්, නායෑම් වාර්තා වෙනවා. මෙම කාලගුණික තත්ත්වය නිසා පවුල් 9616ක් බලපෑමට ලක් වෙලා තිබෙනවා. බලපෑමට ලක් වූ පුද්ගලයන් සංඛ්‍යාව 34880යි. ඊයේ දිනේ ගස් කඩාගෙන වැටීම නිසා මරණ 2ක් වාර්තා වුණා. ඒ අනුව ගස් කඩාගෙන වැටීම නිසා මෙම දින කීපය තුළ වාර්තා වන මරණ සංඛ්‍යාව 6යි. රත්නපුර දිස්ත්‍රික්කෙත්, ගාල්ල දිස්ත්‍රික්කෙත්, නුවරඑළිය දිස්ත්‍රික්කෙත් එක මරණය බැගින් වාර්තා වෙනවා ගස් කඩාගෙන වැටීම නිසා. පුත්තලම දිස්ත්‍රික්කයේ මරණ සංඛ්‍යාව 3යි. ගස් කඩාගෙන වැටීම නිසා තුවාල ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 11යි. දැනට පූර්ණ නිවාසහානි 5කුත්, අර්ධ නිවාසහානි 1246කුත් අපිට වාර්තා වෙනවා. මාර්ග දෙපස සිටුවීමට සුදුසු ගස් පිළිබඳ ප්‍රතිපත්තියක් සැකසීමට කටයුතු කරන බවයි රාජමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකුන් මහතා පවසන්නේ. අපිට නිරීක්ෂණය වෙනවා ගස් කඩාගෙන වැටීම් වල වැඩිවීමක්. දැනට අපේ රටේ ගස් සිටුවීම සම්බන්ධයෙන් කිසිම ප්‍රතිපත්තියක් නැහැ. ඕනෑම තැනක ඕනෑම කෙනෙකුට ඕනෑම ගහක් ඕනෑම අවස්ථාවක හිටවන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසීම යෝග්‍යයි කියලා අපිට අවබෝධ වෙලා තිබෙනවා. සිංගප්පූරු මොඩලේ අපි අනුගමනය කරන්නත් අධ්‍යයනය කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඉදිරි කාලයේ මාර්ගයේ දෙපස සිටුවීමට සුදුසු ගස් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්නත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සැකසීමටත් අපි බලාපොරොත්තු වෙනවා. අපි විශේෂ කමිටුවක් මෙම ජාතික ප්‍රතිපත්තිය සැකසීම සඳහා අපි පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාසල්වල ඉන්න දුවදරුවන් ගස් වලින් පමණක් නෙවේ ඉදිකිරීම් සහ අනෙකුත් අනාරක්ෂිතව තිබෙන යංගෙන් ආරක්ෂා කර ගැනීම අපේ යුතුකම වගකීම. ඒ සම්බන්ධයෙනුත් ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පොල්ගොල්ල මහවැලි වේලේ දොරටු 3ක් විවෘත කර තිබෙනවා. තප්පරයට ජලයේ ගණාඩි 3200 බැගින් මුදා හැරෙනවා. මුන්දලම සින්නපාඩුව ප්‍රදේශයෙන් දීවර රැකියාව සඳහා පිටත්ව ගිය අයෙකු බෝට්ටුව පෙරලීමෙන් ජීවිතක්ෂයට පත්වුණා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ සින්නපාඩුව ප්‍රදේශයේ පදිංචි දෙතුරුපියෙක්.
රත්නපුර අයකම පිටකන්ද හේවා හැට ගම්මානය නිරන්තරයෙන් අකුණු අනතුරු වලට ලක්වන බව වාර්තා වනවා. මේ වන විටත් එන් කිහිප දෙනෙකු මියගොස් ඇති අතර නිරන්තරයෙන් ඇතිවන වැසි සමග අකුණු අනතුරු වලට බියෙන් බොහෝ පිරිසක් නිවෙස්වල ඇඳන් හෝ පුටුමතට වී කාලය ගත කරන බවයි අපට වාර්තා වන්නේ.